මේ වසරේ මේ ජනාධිපතිවරණ සම්බන්ධව නාම යෝජනා බාර ගැනීම කරපු අවස්ථාවේදී ජනාධිපතිවරණ පනතේ නොමැති ප්‍රතිපාදනයක් හැටතේ නැතිවරණ කොමසාරිස්තුමන්ලා සහ කොමසාරිස්වරුන් විසින් තීරණයක් ගන්න ලැබුවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය ආරක්ෂා කිරීම සඳහා පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ හොත් ඒ පිළිබඳව නාම යෝජනා පත්‍රයේ සමග දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා තමයි එතුමන්ලා විසින් එම තීරණය ගන්න ලැබුවේ. එම තීරණය මත සෑම අපේක්ෂක මහත්මයෙකුටම කිව්වා තමුන් විසින් දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. තමන් කිසිම විදේශීය රටක පුරවැසියෙක් නොවන බවට. එහෙම පුරවැසියෙක් වෙලා හිටියානම් ඒ අවස්ථාවක් ඔහුට පුළුවන්කම තිබුණා ඒ පුරවැසිකම අයින් කරපු බවට ඇති තමන්ගේ සන්තකයේ ඇති ලියකියවිලි සියල්ලම ඒ දියුරුම් ප්‍රකාශය සමග ඉදිරිපත් කරන්නට. මෙම දියුරුම් ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔය කියන කිසිම ලේඛනයක කියන්නේ ඊයේ මම හිතන්නේ නොඑක් ලේඛන ඉදිරිපත් කළා තියෙනවා 2019 අප්‍රේල් මාසේ 17 වෙනිදා කරපු ඉල්ලීමත් ඊට පස්සුව මම හිතන්නේ ජූනි මයි මාසයේ වෙනකොට ඒක පිළිගත්තා කියන සහතිකයකුත් කියලා ලේඛන දෙකක් මම හිතන්නේ ඊයේ මාධ්‍ය වෙත පෙන්නලා තිබුණා. තමන්ට කියන්න තියෙන තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරන තියෙන සියලුම ලේඛන පළවෙනි අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුයි කියලා. නමුත් එසේ ඉදිරිපත් කිරීමක් පවා සිද්ධ වෙලා නැහැ. මම හිතන්නේ ඊයේ පුවත්පත් සාකච්ඡාවේදී අපිට අහන්න ලැබුණ දෙයක් තමයි මෙම කියන ලේඛනය මීට සුමාන දෙකකට ඉස්සෙල්ලා මැතිවරණ කොමසාරිස්තුමන්ලාට පෙන්නලා තියෙනවායි කියලා. මන් දන්නේ එතුමාලා මේ සුමාන දෙකක් වෙනකන් මේ පිළිබඳව කල් ගත කරේ ඇයිද කියන එක. මොකද කියනවා නම් ඒ අවස්ථාව තිබුණේ නාම යෝජනා පත්‍ර බාර දෙන අවස්ථාවේදීම ඔය කියන ලේඛන ඉදිරිපත් කිරීමටයි. මෙවන් තත්වයක් ව්‍යාකූල තත්වයක් තියෙන විට එතකොට එහෙමනම් කරන සාමාන්‍ය ගතවිධි පියවරක් තමයි එම අපේක්ෂකතුමන් විසින්ම නීතිඥවරු මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැත්නම් නීතිඥවරුගේ අර මුහුණු පොත් අවශ්‍ය වෙන්නේ මෙතෙන්ට. එතුමන් විසින්ම ඉදිරිපත් කළ යුතුව තිබුණා ඔය කියන කරුණු මේ මැතිවරණ කොමසාරිස්තුමාට. එහෙම නැත්නම් එතුමන් විසින්ම මේ පිළිබඳව ප්‍රකාශයක් කරලා ජනතාව දැනුවත් කිරීමට හැකියාවක් තිබුණා.